මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩප ඩුකේෂන් YouTube නාලිකව සස්ටරක් කරන්න අලුතෙත් චනලේ එකතුවෙන පාඩම් මාලා තැන ගන්න බෙල්පස්නෙ කොබල තියා ගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකු ඔන්ලයින් පාසල ඩකේශන් දැන්දුවපුතේ අපි සූදානම් වෙන්නේ ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය සාකච්ඡා කරන්න මේ වෙද ප්‍රශ්න කීපයක්ම සාකච්චා කරල හොඳ ඔබෝධයක් දලපතාලට ලැබි ලතියෙන්න්නේ ඉතිං අපි බලමු තවත් ඒ වගේම ප්‍රශ්න කීපයක් සාකච්ෂා කරලා අපේ දැනුම අපි ගෙනගත්ත දේවල් මේ ප්‍රශ්නවලට යොදාගන්න කොහොමද කියල බලන්න. ඉතින් දැන් අපි යොමෙන දපුතේ හතරවැනි ප්‍රධාන ප්‍රශ්නයට ඔන්න ඒ ප්‍රශ්නයටත අපිට අනුප්‍රශ්න පහක් පේනවා අපි බලමුමුලින්ම ප්‍රශ්නයට තේමනවාගේ පශ්ද ලැබෙන්න්නෙකිල හඳනාගෙන ඊට පස්ස අපිට පුළුවන් එකනෙ එක ප්‍රශ්නවලට පිළිතුරු සපෑන්. ඉතින් අනිතරම කිනවාගේ ඔන්න දල පුතාලා මම පිළිතුරුලියන්ට පේර හොඳින් ප්‍රශ්නය කියවලා තමන්තනිව පිළිතුරුලියන් උත්සා කරන්න ඊට පස්සේ මගේ පිළිතුරුත් එක්ක සංසන්ධනය කල්ල බලන්න පුුවන් දුවල පුතාලගේ පිළිතු නිවැරදිද කියලා. එතකොට දැනුම වර්ධනය වෙන ප්‍රමාණය වැඩි. මොකද දන්නවා තමන් පිළිබඳව වධ්‍යනයක් කරන්න නේද. මට කොච්චරවර්දිනවද තමට කොච්චර හරියානවාද කියල න මන්ටම දැනගන්න පුළුව. හොඳ එ මුොලෙම්ම යමමු හත්‍රවනි ප්‍රශ්නය ලබනානු කොටස් වලට ඔන පවිනිාන කොටසන් කියනවා දෙවන කාස්සප රජු මෙරට පාලනය කළ වසරගණන කොපමනද. දෙක දෙවන කාස්සප රජුගෙන් පසු රජුරූමය ලැබුණේ කාටද. තුම්විනිානු කොටස ඉහත දෙකෙහි ඔබනාම් කළ තැනැත්තා, රාජබලය ලබාගැනීමේදී මුහුණපෑ අභියෝගයක්ත් නම් කරන්න හතර මානවම්ම කුමරු දෙවනවරට පල්ලව රජුගෙන් සහායක හමුදාවක් ලබාගත්තේ කොපමන කාලයක් රජුට සේවය කියල පසුද. පහ මානවම්ම කුමරු මෙරට රාජවූාවදිය හා ඔහු හස්සකන්කර පරාජිට් පත්තුූ රාජු පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරන්න නොම පහැදිලි ලැබ ප්‍රශ්න ප්‍රශ්න අප පාඩමේද ොහම හොඳින් කතාකරපු කරුණු ආශ්‍රයෙන්මයි හල යෙන්නේ පලවෙනි ප්‍රශ්නවල කොටස් වල ික් රල කොට ස පෙන් හ දය කෙළලින් අප පිතුරලියන්න්න පුළුවන් කෙටි පිළිතුර ියයන පුළුවන්දේව ඔන් ටික් කවසානට යනකොට ටිකක් විස්තර කරන්තිීන් දේවලු තියන. හොඳයි කෙ නමු අපි දැන් එකනෙක ගිහින් බලමු ප්‍රශ්නවල්ලට පිළිතුරු සපේලා. ඔන්න අපිට ලැබෙනවා පාලවෙෙන අනු ප්‍රශ්නය දෙවනකස්ස ප රජු මෙරට පාලනය කළ වසර ගණන කොපමනද දෙවන කස්ස ප රජු මෙරට පාලනය කළ වසර ගණන කොපමනද හොඳයි ඔ මේ තම අප රජරන් පිළිබඳු ඉගනීම ේදී සැල කිලිමත් වෙන්න ඕනනික් නිතරම කන දෙයක් පාලන කාලයන් මේ කාලනෙන්නේයන් පිළබඳ හොඳ වබෝධයක් එෙන්න්න ඕනදවලපදාලටකෙල් මොකද තිහාසේවේශය ගනීමේ දක හරිම වැදගත් අපි ගෙන ගන්නා තීතය ගැනහිද ඔන්න දෙවන කස්ස පරජරූ පිල් බඳ අපි කතා කළලා පාඩමේදී එම් දෙවන කස පරජුරුපාලනය කළ වසර ගණන ලියන්නයිතිය. මතක් කර ගම බලනදව පුතේ වසර කීයක් දෙවන ක පරජ රාජපාලනය කරාද අපිගේන වසර නොවයක් පනිිකාලයක් රජ පරාජපාලනය කලා කියය. ැ බහොම සරලයි වැඩි විස්තර කිරීම වශනය මෙතමද වසර ගරන්න විතරයි අපෙන් අහන්නේ එ නිසා පිට ලියන්න පුළුවන් පිළිතුර වසල නවයයි. වසර නවයන්න මේට පිළිතුර බොහොම පැහැදිලිව දක්වන්න පුළවා. හොඳයි එ අපි දැන් යමු දෙවනි අනුකොටසට දෙවනි අනුකටසි අප අහ මොක්ද. දෙවන කස්ස පරාජුකෙන් පසු රාජ්‍ය උරුමේ ලැබුණේ කාටද දෙවන කස්ස පරාජගෙන් පසු රාජ්‍ය උරුමේ ලැබුණේ කාටද න්න බොම සර ප්‍රශ්නය රාජ්‍යරමය මහගින් පස්සේ ලැබන කාටද කියලාහ දෙබුද අපි සාමාන්‍ය ක්‍රමයට දන්නවා රාජකාම ලැබෙන්නේ කොහොමද අපි ගෙන ගත්ත පාඩමතරද පියාගෙන් පුතාට ලැබෙනවා නැතැන් සහෝදරයාගින් සහෝදරයාට ලැබෙනවා හිමත් අවස්ථාවක තමයි අපි දකින්නේ වෙන ක්‍රමයකට නැතැනෑ දෑකෙනකුට ලැබෙන්න්න ආකාරය. ඉතින් කෙස නමුත් දෙවන පස්ස පරජ්ජුවන්ට ගැටලුවකට මොහුණ පානට සිද්ධ වනේ නැහැ මොකද හොකෙන් පස්සය හොට හිටිය පුත්්‍රයක් නේද කෞද මේ මානවම්ම කමර ඉ දුව කපුතල හොඳග හල්ලතිනු මානව කුමරු පිල්බඳවත් අපිගන ගත්ත හෙන පැහැදිලිය මෙතන දිලිය යන්න පුළුවන් දෙවන කසපගේ පස රාජිරු මේ ලැබුණේ දෙවන කස්සපගේ පොතු මානවම්ම කුමරුට අපිආගම පැහැදලිව දෙවන කස්ස පරාජුගේ දෙවන කස්ස පරාජුගේ පුතු මානවම්ම කුමරුට මානවම්ම කුමරුට හො දෙවන කස්ස පරජජරුවන්ගේ පොත් මානවම්ම කුමරුට තමයි දෙවන කස්සගෙන් පස්සේ රාජධනය ඇතන් රාජ්‍ය ලැබුණ ඔන්න බෝම පැහැදිලව අපිටැන ලියාදක්වන්න පළ යුරුම තිබේ ඔහුට කියලා පැදිලිව කියන්න පොළවා හොද එරඟ අපිය මුයමු තුන්වෙනි අනු කොටසට තුන්වෙනි අනුකොට සපෙන් අහනාදේ පුතේ ඉහත දෙකෙහි ඔබ නම් කළ තැනැත්තා රාජ්‍ය බලය ලබා ගැනීමේදී මුහුණ පෑ අභියෝගයක් නම් කරන්න ඉහත දෙකෙහි ඔබ නම් කළ තැනැත්තා රාජ්්‍ය බලය ලබා ගැනීමේ දී මුහුණ පෑ අභිියෝගයක් නම් කරන්න ඔන්න අපිට ගත් ප්‍රශ්ය මොද ම මේ පිළිබඳ පෙරකොටසද පැහැදිලිවද වල පුතාලිකව්වා අපිට ප්‍රශ්න ලැබෙනකොට ඔන්න පෙර මේ අංකාරේ ලබාදතින ප්‍රශ්නය දැන් මෙතන දිකිනවා. ඉහත දෙකෙහි ඔබ නම් කළ පුද්ගලේ අන්න දැන් බලන්න මේ ප්‍රශ්නය රිජුවම පෙර ප්‍රශ්නයක්ත්තක්ක සම්බන්ධ වෙනවා. එතකොට අපි වැරදි පිළිතු රක්ලිුවොත් පෙරකොටසට සහරවිට අපි මේ ප්‍රශ්නේ දිලිය විිතුර ෑබෙන්න්න පුළන්තින් ඒ නිසා තමයි මේ වවාගේ කොට අස්සල්ලදි ොහොම හොඳදින් අවධාන යොමු කරන්න උුන් කියලා දොලපතාල්ට මතාක් කරන්නේ ඉතිං දෙවනි කොට ස අපි නම් කලාන ක පිළිබාඳව කවුද මානවම්ම කුමරු නතන් දෙවන කස්වපගේ පුත්‍රයා එතකොට මෙ මානවම්ම කුමරු රාජ්‍ය බලය ගනිද්දි එයාට අතිබ්බල අභියෝගයක් අපි දන්න බොහෝ රාජවරුන්ට තමන්ගේ රාජ්‍ය කාලයට එළබෙන්න්නට පෙරනැත රාජාන ලබාගන්න පෙර අභියෝගවලට විධ මුහුණ පාන්න තියන ති ඒගේ අභියෝගා මානවම් මොකමට මොකක්ද මේ අභියෝගයදුවයකොතේ. පැහදිලි අපට කියන්න පුළුවන් දෙවන කස්ස පරාජරුවන්ගෙන් පස්සේ මානවම්ම කොමරු රාජ්‍ය බලය ලබා ගැනීම මිරිිහු බොහොම කුඩා අවදී තමයි පසුවේ ඔබ හොමලා බාලවී හට එතර මත්දකීමක් දැනුමක් නොමැති අවදීද තමයි ඔහුට රාජ්‍ය බය ලබා ගැනීමට අවස්ථාව ලැබේ. ඒ නිසා මොකද වනේ ධට ෝපතිස්ස රජරුවෝ මේ රාජ්‍යබලය ලබා ගැනීම සඳහා දේශපානික වශයෙන් සටනක් ගැන ගිය. ඉතින් අන්න මේක තමයි ඔහුට ලැබිච්ච විශාලතම අභියෝග රාජබලය ලබා ගැනීමේදී මානවම්මකොමරු බොහොම ලාබාලවයේ පසු නිසා අදකම් අඩු පුද්ගලයෙකූ නිසා. ඔපතිස්සරජුරෝ දේශපානිික වශයෙන් ගැටුමක් ඇතිකරමින් රාජ බල බාගැනීමට කටයුතු කිරීම. එනම් අපි පැහැදිලිව මේ කියපු ද වාක්‍යයක් ආකාරෙන් දාගනින් මානවම්ම කුමරු මානවම්ම කුමරු රාජபලය ලබාගන්නවි ලබාගන්නවිතාலாப තාப පසනිසා පසූ නිසා ධෝපතිස රජු ධපතිස්ස රජු රාජබලය ලබා ගැනීමට රාජබලය ලබා ගැනීමට දේශපාලනික දේශපාලනික වශයෙන් ගැටුමක් ඇතිකර ගැනීම ගැටුමක් ඇතිර ගැීම හොඳයි ඕොන බොහොම පැහැදිලි එක්වාකින් අපි සම්පූර්ණ තොරතුරරිය ව්වා ඔහුට ති භබියෝග මානවම්මකුමට ති භබියෝග තමයි මානවම්මකුමරු රාජ්‍ය ලය ලබාගන්නා විට ඉතාමත් ලාබාලවයේ තමයි පසුනේ එනිසාත් ටෝපතිස් රජු රාජ්‍ය බලය ලබා ගැනීමට දේශපානිික වශයෙන් ගැටුමක් ඇති කර ගැනීම. තමයි යහුට තිබ්බ ප්‍රධානභ අභියෝගය වනේ. හදැ අපි දන්නමටයක් අත්දැකින් බහුල වයසිං වැඩි රාජ කනෙක්ටන ඔන්න මේ වගේ අස්සාාවකති උදවාදන්න පුළුවන්සාටන් කරන්නට පුළුවන් වි්ධ කටයුතු කරන්න පුලන් හැබේ මෙතනති බොහොම ලාබාලවී ඒවාගේම වැඩි අත්දකීමක් නොමැති. කාලයක තමයි මේ අභෝග මානවම්ම කුමරට ලැබෙන්. හොඳයි. එහෙනම් ඔන්න පිළිවේ මානවම්මුරු රාජ්‍ය බලය ලබාගෑනීමේදී මුහන්නපාපු අභියෝගයට. දැන් අපි අම්මු ඊළඟ ප්‍රශ්නයට හතරවෙනි ප්‍රශ්නය හොඳයි. ඔන්න හතරවැනි ප්‍රශ්නයෙන් අප අහනවා මානවම්ම කුමරු, දෙවන වරට පල්ලව රජුගෙන් සහායක හමුදාවක් ලබාගත්තේ, කොපමන කාලයක් රජිට සේවය කළ පසුද. මානවම්භ කුමරු දෙවන වරට පල්ලව රජුගෙන් සහායක හමුදාවක් ලබාගත්තේ, කොපමන කාලයක් රජුට සේවය කිරීමෙන් පසුද. ඔන්න බොහොම පැහැදිලි ප්‍රශ්ණය මානවම්ම කුමරු පිළිබඳවම යහන්නේ දෙවනි වරට සහයක හාමුදාවක් ගත්තේ, කොපමන කාලයක් රජුරුවන්ට සේවය කරලද කිය හන. දැ මේ සෙදුවීම මතක් කරගත්තොත්. දලපුතල්ට මතකත් මේ ගැන හොඳින් හතා කළ මානවම්ම කුමරුට සහයවශ්‍යව වන අහුබෝම ලාබාලවයේ සහබූම අදක අඩු කුමාරවරේක් නිසා ඔුට සහයවශ්‍යව වනාා අපිකිව්වා පල්ලව රජරුවන්ගේ එනිසා හුවන්න කාලයක් පල්ලවරජරෘත්තෙක් බොම සහදවකටයුතු කරලා හමුදාවක් ලබා ගන්න. හැබේ අවාශනාවන්ත ලෙස. හමුදාවට සටන් කරන්නට පෙර යන්න සිද්ධ වෙනෝනි දයි මගදි ඇත්තරම යන්න සිද්ධ වෙනවා. සම්බන රාජ්‍ය බලි ලබාගානට පෙර මකද පල්ලවරාජරුවන්ට හදිසි අසනීපතාත්වයක් ඇතිවීම නිසා. හැබැයි නැවත වරක් අපි කියනෝ මානවම්ම කුමරු පල්ලවරාජ්‍යයට පලාගිහිල්ල පල්ව මිරාජුට සහයදක්වමින් උපස්ථාන කරමින් සේවය කරමින් ඔන්න නැවත හමුදාවක් ලබාගන්න කටිතුක හැබැ ඒවෙද යහුගේ අර රාජ්‍යපාලනය කරන්න තිබ හොඳ කාල ඉවරයි කිය ලි කියනවා නේද. මොකද වසර කීපයක්ම ගත වෙලා තමයි ගිහිෙන් ඔහොට මේ නැවත ලබෙන් හැබැයික්කෙේ නමුත් ඒ හමුදාවේසායෙන් හට හැකියාවක් ලබෙන රාජ්‍ය වල ලාග. ඉතින් ඔබේ මෙතන පැහදිලි වහන උනන් සිදුවේ මතක් කලා කොච්චර කාලයක්ද මේ දෙවනවරටසායක හමුදාවක් ලබාගන්න හොට ගියේ කිය. පැහදිලි ොදපුතේ වසර විසක්වැනි කාලයක් ඔහුට ගියා කියලා මේ විදිට රජරුවන්ට සේවය කල්ලා මේ සේනාව ලබාග එනම් පැහැදිලි අපටල යන්න පුළුවන් මෙතැට පිළිතුර වසර විසක් වසර විසක් හොඳයි එෙනං ඔන්න හතරවෙනි අනු කොට සත් බූම් පැදිලිව පිළිතුරු සැපිව් අපයාමු පස්වෙනි අනු කොටසට. න්න පස්වනි අනු කොටසින් අප අහනෝදේපුොතේ මානපත්ම කුමරු මෙයටට රජවූ අවදිය හා ඕහ සටන් කර පරාජිටි පත් වූ රජු පිළිබඳව විස්තරයක් ඉදිරිපාත් කරන්න. මානවම්ම කුමරු මෙයට රජවූ අවදිය හා ඔහු හා සටන්කර පරාජයට පත් වූ රජු පෙළිබඳව විස්තරයක් ඉදිරිපත් කරන්න. හොම පහැදිලි ප්‍රශ්ණය අපිට කියන්න මොකක්ද මානවම්ම කුමරු රජවන අවදග දැ වසර විසක් පනිිකාලයක් හමුදාව ලබා ගන්නට කටයුතු කරලා ඊඩ පස තමයි ඔට හැකියාවක් ලබෙන නැවතල අංකාවට පැමිණිලා ජකමලා අබාග එහෙනගේ රජවෙච්ච අවධයා හනවායි ඉළඟට හොතෙක සටන් කලේ වෙද්දිී රජකමට පත්තලායින්නෝ රජ කන කහිෙනම් සටන් කල්ල පරාජයට පත්වූ රජ පිළි බඳව අපෙන් විස්තරයක් කකිල්ලන්න ඉතින් ඔන්න මේ ප්‍රශ්නය පස්වනි ප්‍රශ්නයද අපිට පේනො පැහැදිලිව තනි කරුණක් දට හෝ කෙටි වචනයකින් දකකින් කියියලා ඉවර කරන්න බැහැ හොඳ විස්තර කිරීමක් මේකට පැහැදිලිව කනෝදයක්කීම ක අපී කරන්නට හි කෝමදවේපොතයක් මෙතට කනු දක්වන මුලිම අපි කතාකරු දැන් මේ ප්‍රශ්නය කොටස් දෙකක්තිේෙනවා එක අපි මතක තියාගන්න සහරවෙලාවට දුවලපුතාල ප්‍රශ්නයක් ගත්හම් මුලින්ම පේන කොටස විතරයි හිතන්නන්නේ ඔන්න අනිගනු කොටස් පිළිබඳව වධානය ොමු කරන්නේ බලන්න මේ ප්‍රශ්නය ගත්තාහම හඩියයට එකයි මම මේ පැහැදිලිව මේ යටනිාක් කඇඳලා පෙන්වන්නේ පැහැදිලිව පේනෝ රජව් අවදිය ගැනත් අහනවා සටන් කල්ලා පරාජි පත්ච්ච රජු ගැත්තාහන එර ඒ දෙකටම පිළිදුරු සපියයුත් තමයි අපි මේ ප්‍රශ්නට සම්පූන ලකුණු ලබාගන්න පුොලො හොඳ එෙන අපි බල මුලින්ම රජු රජ වූ අවදිය ගැන කතා කළොත් මොකක්දලපුතාට කියන්න ොළුවවා දපතේ න පැහැදිලිව අපට කියන පුලා අපි දන්නවා ක්‍රස්තු වර්ශ හයසියාසු හතර කියන කාලයුතුට දීතමයි පැහැදිලිවම ඔන්න නැවත ලංකාවට පැමිණලා සියසුන ලබාගන්නට රජවෙන්නයට මානවම්මකටට ඇකියාව ලැබේ අප එකත් විස්තරටම ඇතුළත් කලලියමු මොකද එකම ප්‍රශ්නයක් තුළ හන නිසා විස්තරය ඔන්න පැහැදිලි අපට පටාන්ගන්න පුළුවන්. මානවම්ම කුමරු මානවම්ම කුමරු කිස්තුවර්ෂ ක්‍රිස්තුවර්ෂ හයසිය,

පහැදිලියකිව මානවම කුමරු විිසර්ෂ හයිසි අසූ හත්තර වර්ශය වෙනකට රජකාම ලබා ගන්නවා. ඉට පස්සෙමොක දුන්නේ අපෙන් මෙතලන්න පලවෙනි දේටාප පිළිතුර පහැදිලි වලයා ගත්තා. ඔහුහ සටන් කල පරාජි පත්ච්ච රජරූ පෙළිබඳව අමයි අපට කියන තින්න. ොහොම වැද ගත්ත කරුණක් මේක නමුත් විශාල දෙයක් කියන්න නැපි අපි දන්නවත හැදිලිව කවද හුතක සටන් කරටේ ඒඇදි රජවෙලයිටි කවුද. හත්තදාට ර. නේද. තදාට රජතම වි රජවලා හිට ෙනම් ොහොම කළේ මකක්ද පහැලිමතද අප කියන්නට අවශ්‍රමයේදේ ඒ තමයි පල්ලව රජුගේ ආධාරයෙන් හමුදාවක් ලබාගෙන හත්තදාට රජජුරුවංව ඒවට රජවෙලාහිටම හත්ත දාට රජරෝන් පරාජය කරලා රජකම ලබා ගැනීමට කටයුතු කිරීම එ පැදිලිව මේ කරුණු මෙතැට එකතු කරගම්මු නම් කුමරු මානවම්ම කුමරු පල්ලව රජුගෙන් ලබාදත් ප හමු පල්ලව හමුදා යොදා ගැනිගෙන් යොදා ගනිමින් ඒවකට ඒවකට පාලනය ගන සිටී

බාගැනීම හොඳයි එ මේක තමයි පැහැදිලිව සිදුවීම දුවේ පොතේ මානවම්ම කුමරු මෙනට රජ විච්ාව දීෙන් ඇහ පිළි්වා මානවම කුමරු ක්‍රිස්්වශෂ හසයාසූ හතර වර්ශයේ දී රජකමලා බා ගත්ත කියලා ඊට පස්ස අපටකො පැහැදිලිවම ඔහු හාසරන් කල්ලා පරාජයට පත් වෙච්ච රජරු පිබඳ විස්තරයක් කරන්න එතකොට පැහැදිලිව දන්නවා හත්ත දා රජතයි මේ විදිරාජ කරින් හිටේ නඟ පිටක පහැදිලිව විස්තර කරගන්න පුළුවන් මානවන්න කුමරු පල්ලබ රජරුවන්ගේ ලබාගත්ත හමුදාඒ පල්ලව හමුදා යොදාගෙන තමයි ඒවකට පාලනය කරමින් සිරපු හත්ත දාට රජරු පරාජ්‍යය කරලා පරාජ බලය ලබාගන්නට කටයුතු කළේ පගන්න මේ විදිහයට බොහොම පැහැදිලිව එක විස්තරයත් තුළ අපිට මේ කරුණු සියල්ල ඇතුළත් කරන්න පොලතින් හරිම ගතගත් මේ වගේ අවස්ථාවකද මේ වාර්ෂ සඳහන්ගේ ශේෂය මේ ප්‍රශ්නදිනම් ර්ෂයපෙන් හනනතන් අවදිය අහනවා ඉනිසාබි සඳහන් කළගේ හෙම නොතිබබත් අපි තුම මෙතන වර්ෂයහනතු නිකම්බ මේ පරාජත පතත්යව පිළිබඳ පත්ත තාාට රජවන් යානවාක රන්නහ හත් දාට රජවුගේ නමලිවීම නිවාරෑයි මොකද කෞු්ේ කාල හිටියකි ලබට පෙන්වන්න ඕනේ ඒවාගේම තමයි පැහැදිලිවම කොයි කාලද මේ රජකම ලබාගන්න කටයුතු කළේ මේ දේවල් ැක් පවිමිකම අපි රජ කෙනෙක් හිටිය ඒ කාය තුළ දී මෙම සිදව්නාකිෙනට වැඩිය මෙන්නම මේ පිස්් වශහ සයසූ හතරක කියෙන කාලතුුත රජකම ලපාගත්තේ හත්තදාටකින් රජුරමතයි පරාජය කළේ අන්න මේවා හොඳින් මතක දයාගන්න මේ වලිවීම හරිම වැදගත් ඉතිහාසේ පිළිතුරු ලියත්තිී හොදයි එර ඔන්න දැන්පූර්ණ අවබෝධයක්කාවේ ප්‍රශ්නයතුරත් කොහොමදා පී මේ වගේ ප්‍රශ්න පෙලක්කාබෝත් පිළිතුරු සපයන්නේ කියල හ දැන් අපි එ දැනුුවත් එක්කම යොමුයමු තවත් ප්‍රධාන ප්‍රශ්නයක් වෙත. ඉල්ලඟට අපිට ලැබෙන දේපුතේ පස්වැනි ප්‍රධාන ප්‍රශ්නයාව විබාලමු මේ ප්‍රශ්නය අනුකොටස් තුළින් මොනවගේ දේවල්ද අපෙන් අහන්න කියලා. අනුවන්ක එක අපෙන් හනවා රජකම වරුම කුමරට ශාස්ත්‍රී අධ්‍යාපනයක් ලබාදීමට බහුලව යොදාගත්තේ කවුරුන්වද ඊළඟට දෙවනනු කොටස ශාස්ත්‍රී අධ්‍යාපනය තුළින්, රජ කුමරෙකුට ලැබුණු හැකියාවන් දෙකක් නම් කරන්න තුවැනියානුකොටස සටන්වලදී රජ කෙනෙකු තුල තිබිය යුතු කුසලතා ප්‍රගුණ කෙරීමට එක ශිල්පී අධ්‍යාපනය තිබූ විශේෂතා දෙකක් ලියන්න හතර නම් රජ කෙනෙකු බලයට පත්වූ පසු හුගේ වගකීම් නීත්‍යානකූල බාර ගැනීම උත්සවය හඳුන්වන්නේ කුමක්ද නැත උත්සවය හඳු නම් තමයි අපෙන්හන්න නි අනුකොටස රජට අයත් කාර්හැන් පහත් නම් කරන්න ඔන්න මේ විදිහද තමයි අපිට පැදිලිව මේ ප්‍රශ්න පෙළ සකස්සලාති මෙහිදී අපිට පේන විශේෂ රජ කෙනෙක් පිළිබඳව අහන් නැහැ පොදුවේ මේ රජවරුන් පිළිබඳව රාජ්‍ය පාලනය පිළිබඳව සහ රජකමට පත්වීම පිළිබඳව තමයි මේ ප්‍රශ්න ටික නිර්මාණය වෙලා තිය ප්‍රශ්ටි ෝභාවය අපි ඔන්න විදිහට අවබෝධ කර ගත්ත අපි බලමුදුවය පපුත්ති ප්‍රශ්වල පිතුු සක්ැල කොහොමද මේව පිළිතුරු නිවැරදිව ලියන්නේ කියලා. හොඳයි මුලින් යාම පලවිනියනු කොටසට අපි පෙරදිසාකච්ඡා කලාවගේ පළවිනි අනු කොටසෙන් ලබා දෙන්නේ. රජකම උරුණු කුමරාට ශාස්ත්‍රී අධ්‍යාපනයක් ලබාදීමට බහුලව යොදාගත්තේ කවුරුන්වද කියලා. රජකමුරුම කුමරට ශාස්ත්‍රී අධ්‍යාපනයක් ලබාදීමට බහුලව යොදාගත්තේ කවුරුවද කියලා ගමයි යහන්නේ. ශාස්ත්‍රී අධ්‍යාපනයක් දෙන්නට හොයි දලපු අලගන්නවා රාජ කුමාරෙක් කලා කිය එසේ මෙසේ පුද්කලෙක් නෙම නද සාමාන්‍ය කුමාරෙක්ට සාමාන්‍ය ධර්වක්ත දෙනවට වැඩිය අධ්‍යාපනයගත් හම විවිධ පැතිකඩවලින් පිරිපුුණ අධ්‍යාපනයක් තමයි ලබාද ොකද රටේ අනාගත රජකම ලබාගන්නේ නැතන් අනාගත සිහසු දුුරුමකම් කියන්නේ මේ කුමාරවරුන් නිසා. ඉතින් ඒනිසාබ මේ රාජ කුමාරවරුම්ට අපි කියෙන්ව ශාස්ත්‍රී අධ්‍යාපනයකාඩු ශිල්ප දුුණුශිල්ප යුදශිල්ප මෙසිියල්ල මාදිය කොඩාකාලේදල උගණනවා කැරති ශාස්ත්‍රය අධ්‍යාපනත් හරි වැදගත් එකට හේතුව තම අපි දන්නවා අපේ රට ගත්තහම මේ බොහොම සංස්කෘතිය අතින් ඉදිරියට ගේරටා ඇැතකොට සංස්කෘතිමය දේවල් තුළින් ගොඩා දේවල් කියවෙනවා ති ඒනිසා සංස්කෘති ගෙනගෙනින් ඕන අපේ රටේ රජ කෙනෙක් වෙන්න පාලකයක් වෙන්නලා. හෙනම් නිශාස්ත්‍රී අධ්‍යාපන දෙෙන් දැන්ක් අපිදන්නවා විවි දේවල් සහහා ගුරුවරුණු යොදාගන්න. අපි දන්න දනු ශිල්පය සඳහා දුුණු ශිල්පය ප්‍රගුණ කරපු ගුරුවරු. කඩු ශිල්පය ගැන්වීමට ඒක ඒවා ප්‍රගුණ කරපු ගුරුවර. ඉතින් ඒගේ ශාස්ත්‍රය අධ්‍යාපනය නැතම ශාත්‍රී පොතපතේ දැනුව මේව ලබා දෙන්නට බහුලව යොදාගත්තෙ කොයි ආකාරය ගුරුවරෙක්තු කළලා තමයිය. තුපතේ. පිවනෝප හොඳින්ම සාකච්චා කලා පාඩම තුලදී අපි පැහැදිලිවකිව්වා උගත් භික්ෂූන් වහන්සේලා තමයි මේ සන්හය යොදා ගත්තකොට පන්සලට ගලා තමයි මේ දැනුම් ශාස්ත්‍රී අධ්‍යාපනය මේ රජවරුන් ලබා ගත්තටින් මේක අපි බොම කතාන්දරයන් මේ රජවරුණන් පිළබඳ විශෂම පරාක්‍රම බහු රජු නද පණඩුකාේරජමල් මේ වගේ රජවුරුන් පිළබඳව හදාර දියගේ කුඩා කළ කතාන්දරයන් තුළින් පව අපි ගෙනගන්නා යය මිශාස්ත්‍රය අධ්‍යාපනලා බන්නට විවිධ භික්ෂූුණු හන්සේලා හම්මෝට අනුවක් කිය ති ඔන්න හෙෙනම් මෙතනදත් බොහම හැදිලි ශාත්‍රය අධ්‍යාපනයක් ලබා දෙන්නනම් බහුල වයෝදාගත්ත කෞද්දා පිකෙන භික්ෂූන් වහන්සේලා ක්ෂූන් වහන්ස ලකිළ බොම පැහැදිලිව දක්වන්න පුළවා. හොඳයි. එන අපි අමු දෙවනි අනුකොටසට. දෙවනි අනුකට සපෙන්ග හනවා ශාස්ත්‍රී අධ්‍යාපනය තුළින් රජකුමරට ලැ හැකියාවන් දෙකක් නම් කරන්න. ශාස්ත්‍රී අධ්‍යාපනය තුළින් රජකුමරකට ලැබුණු හැකියාවන් දෙකක් නම් කරන්න. විධ අධ්‍යන ක්‍රමයන් තුළින් විධ හැකියාවන් ලැබෙන. නේතම මේ හැකියාවන් ප්‍රගුණ කළලා තමයි රාජකුමාරය කිදිරිට යන්නේ හෙන ශස්ත්‍රිය අධ්‍යාපන දැන් භික්ෂුන් ලබාදනවක් කෙල කිවනි මේ අධ්‍යාපනය ලබාගෙන මොනවගේ හැකියාවන්ද මෙ ුමාර පුගන මොනදේ පුත පරන මෙතදදි දක්වන්න පුළුවවා එතකොටම මෙතැනද. බොහම පහැදිලි අපට කැ ලක් ශාත්‍රී ධ්‍යාපනය තුළ නද භාෂාව හැතැරීම. ඒ වගේ ලේඛන කටයුතු මෙන්න මේ කියන දේවල් කිළිබඳව හොඳ පුහුණුවවා මෙ භික්ෂූන් වහන්සේ එලා තුොළින් රජකුමාරවරු ලබාගන්නවා කියල්. එි පැහැදිලි වලියයා ගම්මු පිළිතුරු අපටි කියෑන පුළුවන් එක භාෂාව හැදෑරීම භාෂාව හැදෑරීම ඊීළඟට ලේඛන කටයුතු ලේකන කටයුතු හොඳයි බො පැදිලි භාෂාවගත් හමු දෙුවපුත අපි දැන්වා ලංකාව තුළ සිංහල භාෂාවීළඟට අපි දන්නවා පාලි සංස්කෘති මේආදී භාෂාවවිශේෂම මේ ග්‍රන්ථත්්‍යය කරදි ලැබෙනවා ඉතින් ඔන්න භාෂාවන් පිළිබඳව මේවා එදා අපේ සමාජය තුළ පැවතුුණ නිසා මේවා පිළිබඳව හදාරන්න අනිවාරිම ශාස්ත්‍රය දැනම තුළලින් ලැබුණ. ඒවාගේම ලේඛන කටයුතු. ලියන්න කියන්න හැකියාව තියන්නත් තෝනෙ මේවා පාඩං ඇහුකම්දීම සහයේ දැනුම ලබා ගැනීම විතරක් නෙවෙයි ේඛන කටයුතු සඳහ අවශතාව තිබ හෙනං ගන්න තවත් දෙයක් තමයි මේ තුළින් ලැබෙන ලේඛන කටයුතු පිළිබඳ ඒ කරන්නට තියෙන හැකියාව. එනම් හොඳ අවබෝධයක්වයා දොලපොතාලට පැහැදලිවම. ාස්ත්‍රී අ්‍යාපනය තුලින් වර්ජකුමරුක්ට ලැබෙනවා භාෂාව හැදැරීමට හැකියාවක් සහ ලේඛන කටයුතු කරන්නත හැකියාවක්. හොඳයි හරිමසාරලයි එනා ගොඩ කරනු දෙකා ක අපි නාම් කලා අපි අම්මු තුන් වෙනි අනුකොටසට. තුන් වෙරි අනුකොට සපෙන් අනුවදුවෙකුතේ සටන්වලදී රජ කෙනෙකු තුළ තිබියුතු කුසලතා ප්‍රගුණ කිරීමට එකල ශිල්පී අධ්‍යාපනය තිබූ විශේෂතා දෙකක් ලියන්න. තන් වලද රජ කනෙ කුතුල තිබියයුතු කුසලතා ප්‍රගුණ කිරීමට එකල ශිල්පී අධ්‍යාපනය තිබෝ විශේෂතා දෙකක් ලියන්න. ඕොනද මෙතන දිහන්නේ ශාත්‍රීය අධ්‍යාපනය පිළිබඳවන ශිල්පීය කුසලතා. තැන් අපි දන්නවා ශිල්පය නිඉගගාන විද න ම මුලදදිම මතක් කලා වවිද ශිල්පයන් පෙළිබඳ ඒ ඒයාකාරය ශිල්පය කුසලතාවන් හී තිබ්බ විශේෂතා මොනාද න . දල ශිල්පියය කුල ය මනාදය තා ප ලියන්න පොළුව. හොඳි මදන්නවා වෙලපතර මේ පිළි බඳවත් ශාත්‍රය අධ්‍යපනයට අමත්‍රවම කුමාරවර ගෙන ගත්තා කඩෝශිල්පය දුනු ශිල්පය යුද ශිල්පය එනම් මෙතනින් අපේ කහද විශෂතා දෙක් ලියන්න අපිට ලියන්න පුොළවාම් खाක් කාඩෝශිල්පය තාවක කපිටලියන්න පුළුවන් දුුණුශිල්පය දශිල්පය මේදේ කියදී අපිරි තවත් මතාක්පෙන විශෂෙන් බුද්ධර්මය හධාරනකරට දුවල පුතා ලිගෙන ගන්නවා සිදුහත් කුමාරයා පිළිබන්න වෙඇතකොට සිදුහත් කුමාරයාගෙත් කුමාරාවදිය තුළද අපිෙන කාඩු ශිල්පය දුනු ශිල්ප යුද ශිල්පය අදිය ප්‍රගුණ කලා කියලා කුමාරවරයක්ුදට මොකද රජකම ලබාගන්නට ඉන්න කුමාරවරයකරතේ වගේ තම යනෙකුත් රජවරුන්ගත් හම යගි කුමාරක් අවධිය තුලද මේ කියන ශිල්පී දැනුම එ අය ප්‍රගුණ කරනවා. හොඳයි හ හොන්න විශේෂතා දෙක කුත්තා අපි දැක්වා. හරිම සරලයි හරිම පැහැදිලි ගෙන ගත ේවල් කොලින්මයි මේම ලියන්නේ කොයිවෙේවත් අපිට මේ ප්‍රශ්න විෂයමාලාවට පිටින් හන හැ ඉතින් නිසා. සාරලව පිලිතුරු ලියන්න පුළවා. අපි අම්ම එෙන හතරවෙනි අනුකොඩසට. හතරවෙනි අනුකට සපෙන් හන මොකක් බලමුදුුවපුතේ. නම රජ කෙනෙකු බලයට පත්වූ පසු ඔහුගේ වග කීම් නිත්‍යානකුල භාර ගැනීමේ උත්සවය හඳුන්වන්න නම්මකු මට කියතම අප පෙන් හන්නේේ නැතේ උත්සේ මොකක්ද කියල තමයි අපෙන්ගහන්. තැන් පැහැදිලිව අපි මේ ගැනත් කතා කළ දැන් රජ කෙනෙක් දේ පුුතේ කෙලින්මම රජක් බවට පත්ව අනිවායෙන්ම යාටේ රාජ අභිෂයකැත් තියන්නට ඕන එන් බොහොම පැදිලීමේ පිබඳව අපි කියනො මේ අභිෂය කකුත්සවේ ගැන මයි මතුන පංගහන්නේ නැද අපි කින මේ කත්තා එසේ මෙසේ බොම පැහැදිලිව කරන්න එස මෙේදයක්න පැහැදිලිව කරන්න ඕනද මොකද අපි කිනො මේ රාජ කකුද බා්ඩ මේ ගැනක් දොල පුතාල හැතියනෝ අල් නැත ුණද දැනගන්න පුළන් රාජ කකුද බා්ඩ කියන්නේ මොනාද රජ කෙනෙක්ට මේ අභිෂයක උත්සවේද ගොඩක් වැදගත්වන දේවල්. නද ගලපුතාල දන්න රජ කෙනෙක් අපින ද අපි පාලදින්න පාවාහ හැබ අපින රජ කනෙක් පලදින්නමනාද මිරි වැඩි සංගල අන්නේ වගේ නේද මොකද ඒතනතුරට ඒ දේවල් වට ඒ අවශ්ට විදිහට සකස් වෙලා තින දේව. ඒවගේම වල් විදුනාව කඩුව මේ දේවල් තමයි රජ කෙනෙක් ගාවතින් අන්න දැ මේ දේවල්වලට අපින රජ කකුද බාන්න දේපද රාජ කකුද බා්ඩ ගැන එන මංකිවවාගේ මේ අභිෂය ුත්සවයට හරිම වැදගත්වෙන බාණන්්ඩ මේ දේවල් එක්කා භිෂයක වෙනකොට හරිම උත්සවශ්‍රීයෙන් එක පවත්වනො බොහෝ දෙනාගේ සහබාගිත්තේ තමයි මොකද රජ කෙනෙක් පත්වෙනවා කළකන් රටේනාගේ පත්වන විශාල කරතාවයි දෙැඟ නිරාජ කකද බා්ඩ ගෙනක කිය දිමී ඉතිහාස තුලින් හොඳ උදාහරණයක් තුොල කොතාට කියන්න මංහිතුවා ඒ තමයි අපි ගත්තට පස් දල පුතල් හොඳින් හලලා තිෙනවා ම රජවරුන් ගැන කතාක් නැති විශේෂයෙන්ම දේවානම් පිිස රජරුව ගැන. දේවාන පිරි රජු කෙනෙ බොම ධර්මිකව කටයුතු කරපු බොහොම හොඳ පානක නද තුළපපුල විශෂෙන් අහන න කොඩාකාලින්ද හන කෙනෙක් තමයි මේ දේවානම් පිතිස රජසුම. එතකට දවානම් පිරිසරජුමට දේපුත හිට ඉන්දියාවේ බොහොම හොඳ මිත්‍රයෙක්. මේ තමයි අශෝක රජර අශෝ රජරූ කලා කියන් ඉන්දියාවහිට බොහොම ප්‍රතාපව රජෙනෙක් හොම ගාම්බීර බොහම ශක්ති සම්පන්නන්නේ රජෙනනක්ත මේ අශෝක රජරෝ කෙලක මේ අශක රජුවෝ පිළබඳ ොඩා කතා අන්තර තියෙන ඇත්තරමිටාද බලන්නට පුළුවන් මේ විධාකාරය කතා පුවත් තියෙනවා පොත්පත්වලි වෙලා තියෙනවා නාට්‍ය අනුසාරයෙන් මේවා යනවා ඉතිං ඔන්න අශෝක රජුරෝ කෙලකයන් අප රටේ පාලනය කරපු දේවානම් පිතිස රජරුවන්ගේ හොඳ මිත්‍රෙක් කලකිවොත් නිවැරදි. තයුපත දේවාන පිතිස රජරෝ තමන්ගේ රාජ අභිෂයකයේදී මේ රාජ අභිෂයක පවත්වීමේදී අශෝක රජුරු දේවාන පිස රුජුවන්ට එ වනවා දපුතේ මේ රජ කකුද බාන්්ඩ හොම වටිනා ොම බොහම වටින දෙයක් මේ මොකද අපිකා විිෂකුත්සවය සම්බූර්ණ වෙන්න තියෙන්න විශේෂ දෙයක් අන්න මේ රාජ කකුද බා්ඩට විශේෂ අවස්ථාවක් එකගයිීම මෙතන දිමතාක් කළ දලපතාලට මේ රාජ කකුද බාන්්ඩ් භාවිතා කල්ලා හොඳ විිෂේකක් පවත්වන්නට ඇත්තරම දේවනම් පිති සස්තුමා දෙපාර කභිෂය කුත්ස පවතවාබේදේවල් එක්ක ඉති එම් ඔන්න පැහැදිලිව එක තමයි අපට ඉදිහා සේතුලින් හරිම ප්‍රසිද්ධ උදාහරණයක් ඉතින් නිසා මෙතනදී එදෙත් මතාක් කළේ. කෙසේ නමුත් ප්‍රශ්නයට අපි නැවතත්ගියොත් රජකෙනෙක් බලයට පත්වන හම හොගේ වගකීම් නීත්‍යනකොල භාරගන්න ය උත්සවය අපි හඳුන්වන්නේ කොහොමද අභිෂ උත්සවේ කෙල් නැත රා භිෂයක උත්සවේ මෙවන විදිිට හඳුවන්න පොළවා. අිලියමු සරලවා අභිෂයක උත්සවය අභිෂේක උත්සවය න රාජා භිෂයකයට පත්ව නැත අභිෂයක වෙනවා කෙලා ගැන නවතනතුර භාරරගෙන දිහ කටයුතු කරන්නවා කියනක හොඳ එ බොහම සාරලයි බෝම පැදලේ හතරවෙනි ප්‍රශ්නයටත් පිළිතුරු අපි හවායා ගත්ත අප යමු හෙන පස්වනි අනුකොටසට පස් වනි අනුකොටසසි අපෙන් අනදවේ පුතේ රජුට අයත් කාරයන් පහක් නම් කරන්න රජුට අයත් කාරයන් පහක් නම් කරන්න දැ රටේ රජු කියලා කියන්නේ අපි දන්නවා විශාල කර්තායක් කරන පුද්ගලෙ ට බෝ වගකීම් යුතුකම් පැවරිලාටන නතින් ඇතරම් කාරයන් පහක් නෙමෙයි බොෝකාරයන් තියවා රජගෙනෙක් ගැන කතා කරද හැබ අපි මෙතනද අප අහනිකාරයන් පහක් එනිසා රජකනෙක්ට පැවරීලාතින ප්‍රධානකාරයන් පහක් පිළිබඳව මෙතනදි සාකච්ා කර ලයති හැම තිස මේකත් මංම මේ උපදෙසක් දෙන්නම් ප්‍රශ්න කරත්දි හරි වැදගත්වෙන දෙයක් යම් කිසි ප්‍රශ්නය කහන කොට දැ මේගේ අපිට ප්‍රමාණයක් දින පහක් නම් කරන්න දෙකක් නම් කරන්න තුනක් නම් කරන්න මේ විදිහට දෙනකොට හැම තිස්සම දුවේකොතේ ඒ අහන ප්‍රමාණයට අබිලියන්නට අවශ්‍යයි නමුත් හනිත් දේ තමයි අප වැදගේ වැදගත්ම දේ බොහොම ප්‍රධානකාරුණු මොලිගලියන් ය දානකොට ස්වලට ඇන්න පුලම විස්තර කරදී පහැදිලිර අදී තබ්දුරට හැබැයි අපට බොහම කෙලිින් ප්‍රශ්න ට පිතුරලි ඇන්න තියෙන නම් මේ වගේ ප්‍රධාන පිරිිතුරු මොලින් ගම් කරන්න පස්සේයන්න පුළුවන් ඉතුරු සුළුසුදු කොටස් වලට හොදයි මොකද යිස්තුලින් පේනවා දුලප තලක ප්‍රශ්න පත්තරේ ලක්ුණු කරන ගරවරයාටා මේ ශිෂ්‍ය හෝශිෂ්‍යාව හොඳ අවබෝධයක් තියෙනවා කියලා ප්‍රධහන කරුණු වෙතැන හොඳ දැනුුවත් තියෙනවා කියනතින් ඒකත් එක්කාවි බල මුහෙන රජ කනෙක්ට පැවරල්ලා තින කායන්න මොනවද කියලා ඒෙ සාකච්ා කලොක් මුලින්ම අපිට මොකරද කියන ොළවා බතේ රජ කනෙ කත්තාම් අපි දන්නවා ඔට පැවල්ලා ඇතින ප්‍රධානම කාරයක්තමයිරටේ සාමය හා සමගී සාමය සමගිය මේක රට තුළ ඇතිකිරීවද රටේ සාමයක් සමගයක් නැත්තම් අපි කියනවා ඒ රට තියෙන ගැටලු කාරි තත්යන්න රට තුළ හොඳ ආර්ථිකයක් අධ්‍යාපනයක් ඒවාගේ සමාජීය පැවැත්මක් තියෙනෙ නෑ ප්‍රධානද අපිටික පුුවති රජටති ප්‍රධාන කාරතමයි රට සාමයහා සමග ආක්ෂාකිරීම.නපිියම පලවෙනි කාරණය රටේ සාමය හා සමගිය රක්ෂා කිරීම. පවත්ගෙන රට සාම සමගය. පවත්වාගෙන යෑම හො ඔන්න පලවෙනි කාරණයක් විදිර පලවැනි කාරයක්ක දිරට මේක දක්වන්න පුළුව. මෙත නිහාඩි ගාම තවත් මොනදවේ පුති රජගෙනනික්ක තියෙන කාරය විශේෂෙන් අපි දන්නවා රටක් ගත්තහම අභ්‍යන්තරික වශයෙන් ඒවාගේම බාහිර වශයෙන් විවිධ ගැටුම් මැති වෙන රටවල් දුල නේද විවිධ. මන්ත්‍රන සිද්ධ වෙනවා විවිධ සටන් නැති වෙනවා නමයාආකාරය විධාකාර දේවල් සිද්ධ වෙනවා තින් හෙනම් රජ කනෙක් ඉන්නවා මේකට බොහොම සීරුවෙන් අවියක් විදිහට මේ දේවල් වලක්ව එෙනම් රජරුවන්ට පැවල තින තවත් බොම වැදගත්කාරයක් තමයි රටේ අභ්‍යන්තර සහ බාහිර මේ ගැටුම් වලින් රට ආරක්ෂා කර ගැනීම දම ප්‍රශ්න වලින් රට ආරක්ෂා කර ගැනීමත් ඔහුට තියෙන විශාල කාර එඟ පඒ පිළි බඳවත් දෙයාගැනිමු රට අභ්‍යන්තර හා බාහිර වුවදුරුවලින් වුවදුරුවලින් ආරක්ෂා කර ගැනීම ආරක්ෂා කර ගැනීම හොයින්න බො පැදිලියෙන මේ රජ කෙනෙක්ට පැවරෙන තවත් කාරයක් නිරිදක්වන්න පුළුව හොඳයි තවත් කරන්තුුණක් අපි නම් කරන්න ඕනේ මොකද සැල්ලම කරුණු පහක්කුරියට අපහන් නිසා තවත් මොනදේ පොත අපිට මේ ඇයටතේ කියන්න පුළුවන් පහැදිලි අපිදන්නවාදයකුද මධ්‍යපාලනයට හා ප්‍රාදේශය පාලට අවශ්‍ය නිලධාරීෙන් පත්කිරීමේ වද කීමත් පැවරෙන්න්නේ කාර්ද පාජ්ජුරුවන්ත එ ඒකත් අපිට මෙතැදිී එකතු කරගන්න පුොළුවන් අප පිළියමු මධ්‍යපාලනය හා මධ්‍යපාලනය හා පාදේශීය පාලනය රාදේශීය පාලනයට අවශ්‍ය අ නිලධාරන් පකි නිලධාරීන් පත්කිර හොඳතවත්ම නදවයපති එකතු කරන්න පුළවා විශේෂිම අප දන්නවා රටේ ආර්ථික කටයුතු මෙහැවීමඒවගේ අයබඳ පැනවීම මේදය කරන්න එත් කවද රාජවිසේ එවිතරක් නෙමයි අධිකරන කටයුතු මෙහැවීම මේව කරන්නත් කවද රාජවිේ හ බොම පැහැදිලි අපි මේ පිළිබඳවත් පැහැදිලිව සඳහන් කර ගනිමු වටේ ආර්ථික කටයුතු ර්ථික කටයතු මෙ අය බදු පැනවීම හා අයබ පැන ළඟට පැහැදිලිව කියන්න පුළුවන් ද ආර්ථක කටයුතු අය බදු පැනවීම කියඟල පැදලි සඳහන් කලෙමකක්ද අප කිවවා මේ පටේ රජ්ජුරුවන්ට තියෙන කවත් ප්‍රධහන වගකීමක් තමයි මේ අධිකරන කටයුතු මෙ එ අප කත් ලයාගමු අධිකරන කටයුතු මෙහෙවීමට මූලිකත්වය ගැනීම මූලිකත්වය ගැන හොඳයි නව බොහම පැදිලීදපුතේ කාරුණු පහක් රජරුවන්ටයිති අපි පැහැදිලිවවා්‍ය විදිහට සඳන් කළ පරවනිද අපි කිවරටේ සාමය හා සමග පවත්වා ගැනීම ට ප සබිකි වරට අ්‍යාන්තරය හා බාහිරවෝ දුරවලින් ආරක්ෂා කර ගැනීම. මධ්‍යපාලනය හා ප්‍රාදේශිපාලට අවශ්‍ය නිලධාරීන් පත්කර ගැනීම. ඉළඟට රටේ ආර්ථික කටයුතුම හෙවීම. එවගේම අයබද පැනවීම. අධිකරන කටයුතුම හෙවීමට මූලිකත්ත ති මේ දේවල් වටක පවතින්න මෝනදේවල් අදවැදදින ඇත්තට රටේපාල කැවිතරටන මෙදවට බහෝ නිලධාරීන බහෝ මන්්ඩල, ොහවා තන පැවදිලා තියෙනවා නමුත් එදා මේ වගේ ප්‍රධානම රටේ කටයුතු භාරවෙලා හිටි රටේ රජුට. ඉති එෙනං ඔන්න බොහොම පැදිලි පස්සවැනි ප්‍රශ්න අපේ ඉදිට බොහොම සාර්ථකව පිතුරු සැපියවා. එෙනං ඔන්න මේ වෙද්දි අපි සම්පූර්ණ ප්‍රශ්න දෙකක් අවසන් කරලා තියෙන්නේ අපි ඊළඟට යොමුයමු ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය වෙත. ඉළඟට අපිට තියෙනවාදුවෙකුතේ හයවැනි ප්‍රශ්නය වනහයවැනි ප්‍රශ්නය වැක්ක හම අපට පේවා තවත් අනුකොටස් කීපයක් මේ යටේ තියෙන අනකොටස් පහක්තේ අපි බලමු එකන එක අනුකට සාධ්‍යනය කරමින් කොහොමද අපිට පිළිතුරු සපයන්නට තියෙන්න්නේ කියලා ඔන්න පලවෙනි අනුකොට ස අප හනුව අනුරාධපුොරයුගේ වැඩි කාලයක් පාලන බලය දැරු රාජ පෙළපත් දෙක නම් කරන්න දෙක වසම් පරජසුම අයත්තූ රජ පෙළපත නම් කරන්න තුන ධාත සේනරසුමා අයත් වූ රජ පෙළපත නම් කරන්න හතර රට අභ්‍යන්තර දේශපාලන ගැටුම් ැලැක්වීමට මෙරාත රජවරුන්ගෙන් ගෙන් බාගත් විදේශය හමුදාවක් නම් කරන්න පහ මෙරට රජ පෙළපත් දෙකක් අතර බලාරගලයේ පැවති අවස්ථාවක් කෙටියෙන් විස්තර කරන්න මේදිීර් තමයි ප්‍රශ්න සැකස්සලා තියන්නේ අපි බලමහිෙන මේ කොටස් වලට පිළිතුරු සක්්වෙලා කොහොමද මේ වට නිවැරදි පිළිතුරු සොයාගන්නේ කියලා. හයවැනි ප්‍රශ්නය පලවිනියාලකොටස වන මෙහි දැක්වෙන ොදවකුතේ අනුරාධොරයුගගේ වැඩිකාලයක් පාලන බලය දැරු රජ පෙළපත් දෙක නම් කරන්න අනුරාධපුොරයුගේ වැඩි කාලයක් පාලන බලය දැරු රජ පෙළපත්්දක නම් කරන්න. බොම් පහැදදිලි ප්‍රශ්නය අනුරාධපුරයුගයේ පැදිලිව කාලය කියනවා වැඩි කාලයක් පාලනය දැරු රජ පෙළපත් දෙක හන්නේ කවපු පැහැදිලිම පිකිව්ව හම මේ අංකාධ පුරියුගේ මතක් කර ගත්තත්ම රජ පෙළපත්තක අපි දන්නෝ හොඳින් මේ තමයි ලම්භකාරන රජ පෙළපත සහ මෞරිය රජ පෙළපත් නයට ොහොම පැදිි අපි මූලික වශයෙන් පාඩම ආරම්බේදීම කතා කලා මේ පිළිබඳව

ලම්භ කන්න රජ පෙළපත සහ මෞවරය රජ පැල්ව න්න මේ ුදියට බොම පහැදිලි අපට අනුරාධපුර යුගය ගත්ත හම වැඩි කාලයක් පාල නආධි පත්ත පිටුවමින් සිටපු රජ පෙළපත්දක නම් කරන්න පුොලවා හයි එ අපි මු දෙවනි අනුකොඩසට දෙවනි අනුකොට සපෙන් හනදුවේපුතේ වසම්බ රඩසුමා අයත් වූ රජ පෙළපත නම් කරන්න වසම්බ රජසුමා අයත් වූ රජ පෙළපත නම් කරන්න තැ. අපි දන්න එකක් මේ පෙළපත්වට අයිතිවෙච්ච රජවරු නී හම් වසම්බ රජ්ජුමා කියලකන අපි හොඳින් ගන්න රජකනෙ හොඳින් සාකර්චා කරපු අපි රටේ ආර්ථිකේයට වැව් අමනු දහස් ගානක් ඉදි කරන්නට විශාල මෙහෙයක් දක්වපු තාජකන එහෙනම් මේ වසම්බ රජුරුවෝ අරාපි කියපු පෙළපත් දෙකෙන් කොයි පෙළපත්තට දා යිතිවෙන්නේ කියලා පෙන්හන්නේ මොකදේපපුතේ වසම් රජුරුවන්ගේ පෙළපත් අපි වසම්බරජෝගන කියත්තිම මේ පෙළබඳ Lambභ කණවංශික පස රජු කම් முකද පෙළපත Lambණ පළපත Lamb කණ පළපතන්න පැහැදිිව දක්න්න පුළුවන් Lambබ කරන. පපත හොදැ හරිම සාරලායි කෙටි පිළිතුරක් පිළි ප්‍රධා පන පළ අපි යම තුන්වැනි අනු කොටස තුන්විනි අනුකට ස පෙන් හනුවවා ධාත සේන රජසුමා අයත් වූ රජ පෙළපත නම් කරන්න ධාත සරසුමා අයත් වන රජ පෙළපත නම් කරන්න වසම්බරාසුමා ලම්බ කන්න රජ පෙළපතරයතු ධාත සෙන් රුම කුමන පෙළ පදරදයපත හැදිලීමම පිදවා ධාත ස රජුරුගැනක ඇදදි කලාව ගැන කියත් දින රාමත කරන්න බැරිීම චරිතයක් කියෙන ධහත සෙන්න්න දදුරු ැන කරද අපිදන්නවා ඔහු යත් වෙන්නේ මවුරය රාජ පෙළපතට කියලා පිළුම්ට හැදිලිවම මෞරය රජ පෙළපත මවරිය රාජ පෙලපත. බොහම පැදිලි හතුසෙන් රජුරුයිත වෙන මෞරිය රාජය පෙළ පත්තතර. හොඳයි එ තුන්වෙනි ප්‍රශ්ඩාත් හොමසාරලව කෙටියේෙන් පැහැදිලි අප පිළිතුරු සැප්ටු අපියාමු හතරවෙනි අනුකොඩසට. හතරවෙනි අනුකඩටසැපෙන් හනිමකද්වෙකුත. රටේ අභ්‍යන්තර දේශපාල ගැටුම් වැැක්වීමට මේ රට රජවරුන් ගෙන්වාගත් විදේශ හමුදාවක් නම් කරන්න. රටේ... ්‍යන්තර දශාන ගැටුම් වැැක්වීමට රට රජපුුරුන්ගෙනවා ගත් විදේශ හමුදාවක් නම් කරන්න හොඳයි පශ්නය බොහොම පැදිලි රටේ අභ්‍යන්තර දේශපාලන ගැටුම් මේක වලක් වන්න ගත්ත විදේශ හමුදාවහ දැන් අපි හොඳඉ මදන්න අදපුතේ බොහොම පැදිලිව රට අපේ රට ගත්තට පස්සේ හිගැටුම් බාහිරආකමල් තමතරව අභ්‍යන්තර ගැටුම් බොහෝ සෙන් අපට දක්නට ලැබුණා එතකොට මේ අ්‍යන්තර ගැටුම් මේවාට විසිඳුමක්ගේන මේවා වලින් වැලකෙන්න්නට අපිට තවත් රටවල් වල සහය නැත්ත තවත් හමුදාවකගේ සහයා වශ්‍ය වුණා එනම් අපි නිතරම මේ සඳහා යොදාගත්ත අපිට ආසන්න තමරත්මයි බොහවස්ථාවද පි්‍රදක්නට ලබ බොෝ රජවරුන් මේ ක්‍රමේ තමයි යුදාගත්ත එතකොට ඉන්දියාව තමයි අපිට ආසන්නතමරට එතන නොත් දකුණු ඉන්දයා අපිට බොම සමී පයි අපි නිතරම හමුදාව පිළිහට අපේ මේ වගේ අ්‍යන්තර ගැටුම් අවශතාවදී ගෙන්න ගත්තෙකුමන හමුදාවද දකුණු ඉන්ද හමුන කුලි හමුදා ඇත්තටම එතකොට පැහැදිලිව පිළියාගමූ විදේශී හමුදාව තමයි දකුණු ඉන්දී හමුදාව මේ කාමුදාව අපි නම් කළේ තවත් අපි ඉන්දියාව සසාහනෙු නයකු රටවල් වලින් විධ හමුදා ගෙන නමුත් අපි නිිතවරමගේගෙනගු හමුදාවක් තමයි මේ දුණු ඉන්දිය හමුදාව නිසා මෙතනදි පැහැදිලි අප එක හමුදාවක්කාණ නිසා අපිට දක්ුණ ඉදදිියාව හමුාව හින්දියන් හමුදාව මෙතැනද නම් කරගන්න පුළවා. හොඳයි. එනගොන්න ප්‍රශ්න හතරකට පිළිතුරු සපලාව සන් අපි අමු දේපුතේ පස්වැනි අනු කොටසට. පස්වනි අනු කොටස අපෙන් අහන්නෙ මුකාක්ද මෙරට රජ පෙළපත් දෙකක් කතර බල අරගල පැවති අවස්ථාවක් කෙටයෙන් විස්තර කරන්න. මෙරට රජ පෙළපත් දෙකක් කතර බල ආරගල පැවති අවස්ථාවක් කෙටයෙන් විස්තර කරන්න. උනු ප්‍රශ්නය බෝම් පැහැදිලි රජ පෙලපත් ගැ අපිතා කරන්න දැන් අි හලදිම කමතාර ලම්බ කන්න වංශය මෞුලි වංශයේන මෙතනති පැහැදිලි වහනුව රජ පෙලපත්්ධක කතර මේ බලාර්ගලයක් ඇතිවිච්ච අවස්ථාවක් මේක විස්තර කරන්නහ ලගේ. ප්‍රශ්නය බොහොම පැහැදිලි කෝම ද අපි මේ වගේ ප්‍රශ්නකට පිල්තුරුලියන්නේ. අපි මතාකලු දැන් අනිවාරෙන්ම මේ අවස්ථාවන් දක්වනකොට පැහැදිලිව ඒ පෙළපත්වලටයි රාජවරුන්ගේ නම්දක් ව සිදුවීම දැක්වෝ අපිට බහොම පැදිල සාර්ත පිතුරක් කියියන්න පුළන්හි අපිේ මොනාදලියන්න පුළුවන්දවය කොතේ මෙතැද බොහම පැහදිලි පටි කියයන්න පුළන්වයකුතේ මේ මානවම්ම කුමරගේ සිදුවීමම් පිළිබඳව නද අපි දන්නවා මානවම්ම කුමරු පැහැදිලිවම තමන්ට රාජාන ලාගන්න හැකයක්ක් ලැබන්න ත බොම කුඩ අවදිය තමයි තමාටම රාජධානය ලැබෙන්න්නේ ඉතින් නිසා ඔන්න තමාගේ අවස්ථාව තවත් කෙනෙකු ගන්නවා හෙනම් තමාට ශක්තියක් වශ හමුදාවක් අවශ්‍ය වෙනො මේ අවස්ථාව ේදි රජකම ලබාගන්න මොකද පැහැදිලිවීමකට හේතු වන්න පෙළපත් දෙකක් තිෙබ්බා. ති පෙළපත් දෙක් තෙන් නිසාන්න අදාල කුමාවරුන්ගේ ඒ කාලේ දෙවන කස්ස ප රජුවන්ගේ පුතා පිදන්න මානවම්මකුමරුගැ එෙන නවම්මකුමර පුොම කුඩා කාලේ පසුවන නිසා මානවම්ම කුමරු සහයයක් අවශ වෙන ඒනිසාතමයි මානවම කමරු ඉන්දියාවට ගෙල්ල පල්ලව රජුගේ උපකාර ලබාගන්නේ පල්ලව රජුරුවන්ගේ උපකාර ලබාගෙනන හමුදාවක් ලබාගන්නවා මේ හමුදාව අරන් එවිත් තමයි පැහැදිලිවම සටන් කරනවා අපේ රටේ එතකොට පාලකයා වෙලලාන්න දාට උපතිස රජුරු හය ධට ඕපතිසි රජරෘත්ක සරන් කල්ල මේ පල්ලව හමුදාවන්ට හැකියාව ලැබෙනවා පතිසරජයෝන් රාජය කරන්න ඒ අවස්ථාවේදී පැහැදිලි අපි කිය ඔන්න බලයට පත්වෙන්නට හැකියාවක් ලැබෙනෝ කියල මානවම්ම කුමරුටන්න මේක ඇතිවෙන්නෙත් මේ රජ පලපාත්තතල තිබ බලාරගෙන නිසානැතං ඇතරම දෙවන කස්ස පරජ්‍රෝන්ට කිසිදු ගැටලුවක් නැතුවර තමාගේ පියයාගේ අභාාවෙන් පස්සේ මානවා කමට ඇත්තරම දෙව කස්සබ රජුවෝගින් පස්ස බල නැතරාජකම ලබාගන්න හැකවක් ලබෙන නමුත් මේ පෙලපත් අත්ර තින ගැටලු නිසා සිදවෙෙනනි කෙේ නමුත් මානවමකමර තමන්ගේ උනන්දුවෙන් පල්ලව රාජානී මේ රජරුවන්ගේ දේවල් එ හමුදාව එ මේක ජයග්‍රහණකන් හෙන වුණු ඔය විස්තරය අපට පැහැදිලිිය මෙතැනද දක්වාන්නට පොළුවන් අපි ලාගමු බහන් පැහැදිලිව అప్పటికి అను పొలం అమ్మే తనది మానవామ్మ కుమరు మానవామ్మ కుమరు పల్లవ రాజ్య గోస్ పల్లవ రాజ్య గోస్ Pallı var acıge, pallı var acıge, sahayın hamudavak, hamudavak, labagani. පසුව ලංකාවට පැමිණ ලංකාවට පැමිණ හත්දාට රජු පල්ලව හමුදා සහයෙන් ව හමුදා සහයෙන් පරදවා රාජ්‍යවරමය රරමය ලබා ගැනීමට ලබා ගැනීමට ක්‍රියයාාකිරීම ක්‍රියාර හොඳයි ඔන්න බොහොම පැහැදිලි රජ පෙළපත් දෙකක් අතර බලාරගල ඇති ච්ා අවස්ථාවට හොඳ මුදාහන තරම නවම්ම කුමරුගේ අවදේ වෙච්ච සිදුවීම මානවම්ම කුමරු පල්ලව රාජතිකිිහිල්ලා තමන්ට බොහම කුඩාව දේදි රාජ ධානය ලැබැ නිසා තමන්ට පාලනයට සහයක් අවශ්‍ය නිසාදම මේ පල්ලවර රජුගෙන් මේ කියන්න වූ සහය ලබා ගන්න එතකොට පල්ලව රජුරූ හමුදාවක් වෙනවා මානවමකට ඒ හමුදාවත් රැගනැවිත් තමයි ලංකාවට ඇවිල්ලා හත්ත දාට රජු තම ඇතකට බලයට පත්තලාන්නේ හත්ත දාට රජුරුවන්ග පල්ලව හමුදා සහයෙන් පරාජය කරලා ඔන්න සිහසුවනට උරුමය බාගැනීමට මේ විදිර තමයි අජුරු ක්‍රාත්මකවෙන් යනම් බොම පහැදිලදවේ පුතේ රිම සාරලයි මේ කාරුණනම අපි කතා කලා තවත් පෙර ප්‍රශ්නයක් පළදීත් නමුත් උන්නන් මෙතනදීත් අපිට මේක මේ කියන්නා විදිහට පෙළපත් අතරතින බලාරගලයක් නිසා එක් හසු කරගන්න පුළුවන්ගේ නිසා තමයි මේ කාරුණු නැවත නැවත අපිට බල එකම කරුණු වනත් විධ ප්‍රශ්න හාන විදිහානුව ප්‍රශ්න සකස්වලාති කාරයානුව යොදාගන්න පුළුවන් විස්තර කරාති හද එන ඒ සම්පූර්ණ ප්‍රශ්නයක්ත් මේවෙද්දි අවසාන් කරාපි බෝම සාර්ක පිතුර සැප් ඇති දැන් මේ දදි කොට ුරනු තවත් ප්‍රශ්ණ තුනක්සාකච්ච කල හොඳ දැනුක් ලබා ගත්ත ඉතින් මේ වගේම තවත් ප්‍රශ්න කීපකට අප පිතුලේලා බලමු කොහොමදා අපි තවත් විධ කොටස් මේ පාඩමින් ආවහමපියවට මූුණ දෙන්න කියලා එන ඒ ප්‍රශ්න පුහුණ න්නට අපි ඊනක කොටසිං නැවත හමුවම. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩීප ඩකේෂන් නාලිකව සස්කයි් කරන්න. අලුතෙත් චනලේ ටිකතුවෙන පාඩම්මාලා යෙනගන්න බෙල්පත් නකොබල තියා ගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකුමඔන්ලයින් පාසල DPඩකශන්.